ලෝකේ දන්න නොදන්න දේවල් ගොඩාක් අරගෙන ඔන්න මම ආවා. ආව් දෙවන්ත හය පහරක්. ඔයාලා හිතුවද මම ක්‍රිකට් විස්තර විචාරය කරනවා කියලා? අපොයි නෑ. අද මම හිතුවා ලොකු පොඩි හැමෝම ආස කරන ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාව ගැන ඔයාලට කියලා දෙන්න. ක්‍රිකට් කියන්නේ කණ්ඩායම් ක්‍රීඩාවක්. ඒ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේදී එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 11 දෙනෙක් ඇතුළත් වෙනවා. ක්‍රිකට් පිත්ත සහ බෝලය අතර තමයි සටන තියෙන්නේ. වෘත්තාකාර විශාල පිට්ටනියක තමයි මේ අපූරු සෙල්ලම කරන්නේ. මේ පිටිය මැද යාර 22ක් දිග කොටු හැඩයෙන් යුතු තීරුවක් තියෙනවා. ඒකට කියන්නේ තන තීරුව කියලා. තන තීරුව දෙපැත්තේ කඩුලු දෙකකුත් තියෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ නීති රීති ගොඩාක් තියෙනවා. ඒ ඔක්කොම කියලා දෙන්න වෙලාව නැහැනේ. ඒ හින්දා මම හිතුවා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාසය කියලා දෙන්න. මේ අපූරු සෙල්ලම මුලින්ම පටන් අරගෙන තියෙන්නේ 16 වන සියවසේ තරම් ඈත කාලයේදී එංගලන්තයේදී. 18 වන සියවස වෙනකොට එංගලන්තයේ ජාතික ක්‍රීඩාව විදියට හැඳින්වුනේත් මේ ක්‍රිකට්ම තමයි. පසු කාලීනව මෙම ක්‍රීඩාව ලෝකයේ වෙනත් රටවල් වලටත් පැතිරලා තියෙනවා. එංගලන්තයේ ක්‍රිකට් ඉපදුනාට දැන් ක්‍රිකට් ගොඩක්ම ජනප්‍රිය වෙලා තියෙන්නේ ඉන්දියාව, ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු රටවල් අතර. දැන් ලෝකයේ පුරා ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කරන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, නැත්නම් ICC ආයතනය. ලෝකයේ පුරා රටවල් 100ක් විතර ICC ආයතනයේ ලියාපදිංචි වෙලා තිබුණත් දැනට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව කරන්නේ රටවල් 12ක් විතරයි. එක් දින තරඟ, 20යි 20යි තරඟ, සය සමාජික තරඟ විදිහට ඕවර සංඛ්‍යාව අනුව ක්‍රිකට් තරඟ වර්ග වෙලා තියෙනවා. කාන්තා ක්‍රිකට් උද්දැන් ලෝකයේ වේගෙන් ව්‍යාප්ත වෙමින් යන්නේ. ලෝකේ පුරා දැන් ගොඩක්ම ජනප්‍රිය T20 හෙවත් 20යි 20 තරඟ. ශ්‍රී ලංකාවත් ක්‍රිකට් ලෝකයේ දෙවැන්තයෙක්. 1996 එක් දින ලෝක කුසලානය වගේම 2014 20යි 20 ලෝක කුසලානය දිනාගන්න ශ්‍රී ලංකා ක්‍රීඩකින් සමත් වෙලා තියෙනවා. මේ දවස්වල T20 ලෝක කුසලානෙත් යනවනේ. මමත් ඉක්මන් කරලා යන්න ඕනේ එක මැච් එකක හරි ටිකට් එකක් ගන්න.